අංක දහය පලවෙනි කොටස. අත් ොත් අද පාඩමෙන් අපි ඉගෙනගන්න යන්නේ අත් ඔොත් ව්‍යාකරණය ගැනයි. අත් ඔත් ක්‍රියාපදයක් හෝ විශේෂණපදයක් අගට එකතු කරලා අතීත කාලය යන්න දක්වන්න භාවිතා කරනවා. ක්‍රියාපදයක් හෝ විශේෂණපදයක් අගට අත් සහ ඔත් එකතුකරද්දි අපි මීට කලින් ඉගෙනගත්ත ආයෝ ඕයෝ ව්‍යාකරණයේදී පදේ මූලික ස්රූපය වෙනස්කරපු විදිහටම තමයි වෙනස් කරන්නේ. ක්‍රියාපදේ හෝ විශේෂණ පදේ දාට ඉදිරියෙන් තියෙන ස්වරය ආස්වරය හරි ඕස්වරය හරි නම් ඒ පදාගට අත් එකතු කරන්න ඕනේ. මීට වෙනස්වරය දෙෙනවනම් අගට ඔත් එකතු කළ හම හරි. එතකොට හදාවලින් අවසන් වෙන ක්‍රියාපද හෝ විශේෂණපදය දෙෙනවනම් ර හවන්නඕ එහෙනම් අපි උදාහරණවලට අවධනය යමු කල්ල බලමු 친구하고 시장에 갔어요 식당에서 점심을 먹었어요 기숙사에서 한국어를 공부했어요 이හත උදාහරණ සියල්ලන්ගෙන්ම අතීතයේ සිදුකරපු ක්‍රියාවන් ගැනනේද කතා කරන්නේ ක්‍රියාපදයේේ මූලික ස්වරූපයේ දා ඉවත් කරලා ඉදිරියෙන් තියෙන ස්වරයට අනුව අත් ඔත් එකතු කරලා මේ උදාහරණයෙන් පෙන්වලදීල තියෙනවාගේ අපිට අතීතකාල වාක්‍ය හදන්න පුළුවන් පාඩම්මංක දහය දෙවැනි කොටස ඒ සෝ දහවැනි පාඩ මේ දෙවැනි කොටසින් අපි ඉගෙනගන්නේ ඒ සෝ කියන ව්‍යාකරණය ගැන ඒ සෝ ව්‍යාකරණය ස්ථානය හඟවන වශනවල අගට එකතු කරලා යම් ක්‍රියාවක් හෝ චලනයක් සිද්ුවන ස්ථානය දක්වන්න භාවිතා කරනවා. බැලූබැල්මට අපි මීට කලින් ඉගෙනගත්ත ඒ වි්‍යාකරණයට සමානයි කියලා ඔයාලට හිතෙන්න්නත් පුළුවන්. හැබැයි මේ වි්‍යාකරණ දෙකාතර ලොකු වෙනසක් තියෙනවා. ඒ ව්‍යාකරණය යම් ස්ථානයක යම් දෙයක් තියෙනවා කිය අද්දිී නැත්නම් යම් කෙනෙක් සිටිනවා කිය අද්දී භාවිතා කරනවා ඒ වගම යම් ක්‍රියාවක් කරන දිශාව ගමනාන්තය දක්වන්නත් යොදා ගන්නවා නමුත් ඒ සෝවියාකරණය ස්ථානයහඟ වන නාම්පදයක් එක් එක සම්බන්ධ කරලා ඒ කියන ස්ථානයේදී මොක්තා මශිදා උම්බුහදා වගේ ක්‍රියාවක් කරනව කියල පෙන්නන්න තමයි භාවිතා කරන්නේ 이희남 낸나삐우다 하르나밀드 사반디 라바레모드. 어디에서 한국어를 공부해요? 도서관에서 공부해요. 어디에서 친구를 만났어요? 영화관에서 만났어요. 백화점에서 쇼핑했어요? 아니요. 시장에서 쇼핑했어요. 바르미니우다 하르니 우뜨르드는 보드 그래야. පාඩම් කරනවා කියන ක්‍රියාව කරනවා එතකොට මේ ක්‍රියාව කරන්නේ කොහෙදද පුස්තකාලයේදී පුස්තකාලයේදී පාඩම් කරනවා කියන්න තෝසොක්වන් කියන ස්ථානනාමය අගට ඒ සෝ එකතු කරලා කුම්බොහදා කියන ක්‍රියාපදය එක්ක එකට යොදනවා ඒ සෝ ව්‍යාකරණය භාවිතා කරද්දි ඉත්තා ඔප්තා කියන ක්‍රියාපද සමග එකට යොදන්න බැහැ මේ කාරණාව ඔයා හොඳින් මතකතියාගන්න ඕන එහෙනම් ඔයාලත් ඒ සෝ ව්‍යාකරණය භාවිතා කල්ලා විවිධ ස්ථානවලදිී මුුණවගේ ක්‍රියාවන්ද කරන්නේ කියලා වාක්ක්‍ය හදල පුරුදු වෙන්න පාඩම් අංක එොළහා පළවෙනි කොටස. සයෝ මේ පාඩමෙන් අපි ඉගෙනගන්නේ චුසයෝ කියන ව්‍යාකරණය ගැන. චුසයෝ ව්‍යාකරණය නාම පදයට පස්සේ යොදලා නාම පදයෙන් කියවෙන බාණ්ඩය දෙන්න කියල විධානය කරන්න භාවිතා කරනවා අපි කඩේට ගිහින් බඩුගන්න කොට මේ ජුසෝ ව්‍යාකරණය ගොඩක් පහුලව භාවිතා කරනවා සිංහල භාෂාවෙන් අපි බඩුවක් ගන්න යනකොට කඩේට ගිහිල්ලා මේක දෙන්න අරක දෙන්න කියල කියනෝ වගේ මේ ජුසයෝ ව්‍යාකරණයක් යමක් දෙන්න කියල විධානය කරන අර්ථයෙන් තමයි භාවිතා කරන්නේ එෙනම් ජුසයෝ ව්‍යාකරණය භාවිතය තව හොඳින් තේරුම් ගන්න අපි උදාහරණ කීපයකට සවන්දීර බලමු වොල්තරික්කායෝ කොප්පි දූජං ජුසයෝ මේ උදාහරණයේ මෝල් දිරිල්කායෝ කියන වාක්කේ තිරිදා කියන්නේ ජුදා කියන ක්‍රියාපදේ ගෞරවාර්ත ස්වරූපයට අහන කෙනාට ගෞරව කරලා උසස් කල්ලා ආමන්ත්‍රණය කරනකොට අපි ජුදා වෙනුවට තිරිදා ස්වරූපෙන් පාවිතා කරනවා කඩේඩෙන පාරිභෝගිකාව ආමන්ත්‍රණය කරද්දි ආචාර්ශීලී වෙන්න ඕන නිසා මොනමද ඕනෙ කියලා අහනකොට මූල් තිරිල් කායෝ කියන ප්‍රකාශනය ගොඩක් බහුලව භාවිතා කරනවා එහෙනම් ඊළඟ උදාහරණයටත් සවන්දීල බලමුද ඔරෙන්ජ ඔල්මාෝ හන්ගේ චොනොයේෝ රෝම් ඔරෙන්ජි දසක්කේ ජුසය එහෙනම්න්න ඔයාලත් කොරියාවට ගිහාම කිසිම අපහසතාවයක් නැතුව කඩේකට ගිහින් බඩු ඉල්ලන්න දන්නවා පාඩම්මංකේ කොළහා දෙක කොටස ආ ුසයෝ අදපි ඉගෙනගන්න යන්නේ ආ.ඕ. ජුසයෝ ව්‍යාකරණය ගැනන් ආ. ෝ. ජුසෝ ක්‍රියාපදයක් අගට එකතු කරලා යම් පුද්ගලයක්ගෙන් දෙයක් කරලා දෙන්න කියලා කුළුපගව ඉල්ල අද්දි නැත්නම් ඉතා කාරුණික විධානයක් කරද්දි භාවිතා කරනම් සිංහල භාෂාවෙන් කරලා දෙන්න හදලා දෙන්න වගේ ක්‍රියාපද එක් ලා දෙන්න එකතු කරනවා හා සමාන භාවිතයක් තමා මේ ආඕෝ ජුසයෝ ව්‍යාකරණයටත් තියෙන්නේ මෙ ව්‍යාකරණය ලේසින් මතකතියාගන්න ආයෝ ඕයෝ කියන වි්‍යාකරණයෙන් යෝ අයින් කරලා ඒ වෙනුවට ජුසයෝ එකතු කරානම් හරි ෙනම් අපිදැන් උදාහරණයකට සවන්දීල බලමු.නෝවාෝ சංோ යෝජසෝ ගොඩක් රස්නයි ජනේලේ පොඩ්ඩක් ඇරල දෙන්න. උදාහරණයක් අරන් බලපු නිසා තේරුම් ගන්න ලේසි වුනාානේද. අපේ භාෂාවේ ලා දෙන්න එදුමට ගොඩක් සමානයි. එහෙනම් ඊළඟ උදාහරණයටත් සවන්දීල බලමු. ඊ පangle ෝසෝ මේ පාංගෙඩිය සිලිසිරිබෑගේට දාල දෙන්න.හොරියානුවන් ඉල්ලීමක් කරනකොට ක්‍රියාවට ඉදිරියෙන් චොම් කියන වචනය යොදලා තමා කතා කරන්නේ. ඉල්ලීමක් කරද්දි කුල්ුපගභාවය පෙන්වන්න චොම් බොහෝ වෙලාට භාවිතා කරනවා. එහෙනම් හිතන්නකෝ ඔයාල උදව්වක් කෙනෙක්ට කරල දෙන්නේ ඉදිරිපත්වෙනවා කියලා මේ වගේ අවස්ථාව අපි කොහොමද ලා දෙන්නද කියලාන්නේකාප திதிරිල්ෝද ජயோෝම මේ වගේ කෙනෙක් පෙනුවෙන් දෙයක් කරල දෙන්නේ ඉදිරිපත් වෙද්දිආඕ දිරිල්කායෝ භාවිතා කරනවා තිරිධ කියන්නේ ජුදා ක්‍රියාපදේ ගෞරවාර්ත ස්රූපයට කියලා අපි මීට කලින් පාඩමකදී ඉගනගත්තා. දෙයක් කරලා දෙන්නද කියලා අහන ප්‍රශ්නට අපි ආ ඕ ජුසයෝ යොදාගෙන කරල දෙන්න කියන අර්ථයෙන් උත්තර දෙනවා. එහෙනම් ඔයාලත් කෙනෙක්ගෙන් කාරුණිකව යම් දෙයක් කරල දෙන්න කියලා ඉල්ලීම් කරද්දි ආ ඕ ජුසයෝ භාවිතා කරන්න අමතක් කරන්නන්නේ පා